අපිට තියන්නේ 10 වෙනි චැලෙන්ජ් එක. එතකොට ඒකේ කරන්න තියෙන අපිට Java script වලින් calculator එකක් හදන්න එකක් තියෙනවා. හරිද? Java script වලින් බය වෙන්න එපා. කිසිම අවුලක් නැහැ කට්ටියට ගොඩ දාගන්න පුළුවන්. ඔයාලා මෙතන ගිහින් බලන්න මොනවද තියෙන්නේ කියලා. ඉස්සලා. හරිද? ඊට පස්සේ මෙතන අවසාන තියෙනවා අපිට වෙනදා ගියම source code එක working application එක දාන්න කියලා තියෙනවා add කරන්න තියෙනවා ඊට පස්සේ ආන ප්‍රශ්නට උත්තර දෙන්න තියෙනවා ඔය ටිකම අපිට කරන් තියෙන සුපුරුදු පදේ හරි මේ ටික ඔයාලා කියවලා බලන්න එතකොට ඔයාලට මේක ඇයිඩියා ගන්න පුළුවන් මොනවා වගේද හදන්න ඕනේ කියලා නේද මේක හදන්න තියෙන Java වලින් නෙමෙයි Java script Java සහ Java script කියන්නේ දෙක ඔයාලා බලන්න මම මෙතන කියලා තියෙනවා මෙතින් JavaScript හරිද not java කියලා තියෙනවා හරිද use කරන්න තියෙන්නේ JavaScript කියන එක හරි දැන් අපි බලමු JavaScript එක කොහොමද use කරලා අපි මේක හදාගන්නේ කියලා ඔයාලා මෙන්න මේකේ ඔයාලා දැකලා ඇති දැන් HTML tag ටිකේම දන්නවා දැන් අපි JavaScript use කරන්නේ HTML වලදී හරිද එතකොට ඔයාලා මේ ටික නම් ඔයාලට පුළුවන් ඇති මොකද මම කලින් විදිහට කරා ඒ කියන්නේ කලින් ලෙසන් එකේදී HTML වලින් CSS හදාගන්න කිව්වා HTML සහ CSS යූස් කරලා හරි ඒක කියලා දුන්නා මේ ටැග් කියන මොකද යනම නම් පොඩිවර බේසික් ටික කියලා දුන්නා හරිද දැන් අපි එතන ඉඳන් කරගෙන යනවා හරිද මොකද ඒ ටිකක් කියලා දෙන්න ගිහිල්ලා JavaScript කරන්න ගියත් එනකොට මේක හදාගන්න බැරි වෙනවා හරි එනිසා අපි HTML වල මූලික ටික දන්නවා කියලා හිතාගෙන අපි මේ ටික කරගෙන යමු. එතකොට දැන් මෙතන තියෙනවා HTML tag එකේ තියෙනවා head tag එකේ තියෙනවා ඔය ටික තියෙනවා. එතකොට HTML එකේදී ඒ lesson එකේදී අහුව කට්ටිය වගේ head එක ඇතුළට මොනවද දාන්න කියලා. හරිද? එතකොට එදා අපි කියලා දුන්නේ මේ style tag එකේ විතරයි CSS වලදී දාන්න. හරිද? අද කියලා දෙනවා script. ඒ කියන්නේ Java script කියන language එක use කරලා जावास्क्रिप्ट मेन मे वाई स्क्रिप्ट टैगम यूज स्क्रिप्ट यूज करेंटर कदल यूज अभी बलूमद करा स्क्रिप्ट अभी हेड अभी जावा स्क्रिप्ट हदाने मेन मे स्क्रिप्ट दाने हेड अतुले मेन मे दूल इतकोट वाल अभी अनीत सीएसर मे हेड अनीत अभी हेड मुकुदेमें इतने अभी बॉडी अतुल वाल तब मेतन अभी इतकोट पल हेटी मेन मेतन होम टैग अभी दाल तीन इतकोट वाट बला होम टैगे मुख्य वाले दिन दूम बलू अभी फोम टैगे मुख्य ड्यूगे मुख्य बल मैं फोम टैगे अभी फोम अभी फोम फिल कर दी फोम टैगे फोम पुराने फोम हदलती मेन मे फोम टैग पार्टी कल गूगल फोम मे सामान पुराने दखलती नम तीयला नम टाइप करें फोम मैप पुराने तीरता मेन मे फोम टैग अभी यूज करें अभी फोम मैप की हदाली खरीद ये फोम हदारे मेन मे फोम की टैग वीट पास तब तीन वाला मेन मेतन ड्यू की टैग ड्यू की टैग बाबी तकल अभी मेके अभी मेके देवा दागा ड्यू की टैग यूज मेतन तीन टेबल की टैग मैं टेबल की टैग करें अभी इंका हर दी टेबल
පාල් සටහන්ෙම හදන්නේ එන්නේ ඒ වගේම තමයි ඔය Excel වල එහෙම තියෙන ටේබල් හදන්න එතකොට ඒකේ ටේබල් වගේම තමයි අපි ටේබල් එකක් හදා ගන්න යූස් කරන්නේ මෙන්න මේ ටේබල් කියන ටැග් එක හරිද ඔයාලට දැන් මම පෙන්නන්නම් අද අපි මොන වගේ කැල් එකක්ද ඒ කියන්නේ මොන වගේ කැල් එකක්ද හදන්න යන්නේ කියලා හරිද ඔයාලට නිකන් පොඩි අයිඩියා එකක් ගන්න තමයි මම එක පෙන්නන්නේ හරි ඔයාලට මේක පේන ඇති අපි හදන්න යන්නේ මෙන්න මේ වගේ කැල් එකක් හරිද මෙන්න මේ වගේ පොඩි කැල් එකක් තමයි අපි හදන්නේ හරි ඔයාලට තව මේක කැමති ඔයාලා කැමති විදිහට ඔයාලගේ අයිඩියාස් දාලා වෙනස් කර ගන්න පුළුවන් හරිද අපි බලමු මෙන්න මේ වගේ කැල් එකක් කොහොමද හදාගන්නේ කියලා හරි මේක සාමාන්‍ය මීඩියම් ලෙවල් එකේ තියෙන කැල් එකක් හරි තව ඊසි ලෙවල් එකකුත් තියෙනවා ඒ කියන්නේ මෙතනින් නම්බර් එක දාලා මෙතනින් ඊළඟ නම්බර් එක දාලා අපි මෙහෙම ගියවට පස්සේ ඒක උත්තර වෙන විදිහට ඒ විදිහට හදන්න පුළුවන් හරි අද අපි බලමු මේ වගේ පොඩක් මීඩියම් එකක් හදන හැටි හරි එතකොට ඔයාලට මේ JavaScript ගැන සාමාන්‍ය හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන් ඒකයි මම අද මේ වගේ ටැග් එකක් හදන්නේ මේ කැල්ලයක් හදන්නේ හරි දැන් ඔයාලා බලමු කොහොමද අපි මේක ඉස්සරහට කරගෙන යන්නේ කියලා හරි හරි ඔයාලා දැන් දැක්ක ඒකේ ඒ කැල් එකේ ඔයාලා දැක්ක කින්නේදී ඒක නිකන් තිබ්බේ ඒක ඔයාලා තිබ්බේ මෙන්න මේ වගේ කොටුවක් ගහලා ඊට පස්සේ මෙන්න මෙහෙම කොටු ගහලා හරිද කොටු ඇතුලේ බටන් දීලා ඕම් බටන් ඇඩ් කළා හරියට නිකන් මේක දැන් ඔයාලා බලන්න මේක ඔන්නෝම දැන් ඔන්නෝම දැන් පොඩ්ඩක් ඔයාලට මේක නිකන් පේන්නේ නැති මේ ටේබල් එකක් වගේ හරි මෙන්න මේ තියෙන්නේ ඔන්නෝම ටේබල් එකක් කියලා හිතන්න ඇතුව टेबल मेम टेबल मेतला मेन मेके बटन द्वारा ये वगे तेन द्वारा इन कल का अभी टेबल मेमी टेबल दूम अपीट पूरा मेके हर मे डेट दपीट मेन मे कल इंकर ඊට පස්සේ මේක ඇතුළට බටන් දාන්න පුළුවන්. මොනවද? ඒ කියන්නේ අපි ඉලක්කන දාලා අපිට හදා ගන්න පුළුවන්. එතකොට මේ වගේ ලස්සන කැල් එකක් හදා ගන්න පුළුවන් මෙන්න මේ ටේබල් එකක් විදියට. හරි. අපි එන්නේ හේතු නිසා තමයි අපි මේ ටේබල් කියන ටැග් එක යූස් කරන්නේ. හරි. දැන් ඔයාලට පේනවා මෙතන ටේබල් ටැග් එකක් තියෙනවා. හරිද? ඔයාලා දැන් කරන්න ඕනේ මෙන්න මෙතන ටේබල් එකක් හදා ගන්න ඕනේ. टेबल अदापिटार उड स्पेस ईट पास बटन टिकट बटन पेलियट विनम टेबल रोल दीट पास दाला रोल दी टेबल अदाला फोम मैकेदमा अदाने टेबल फोम मैके टेबल ठीक है टेबल यूज कर දැන් අපි බලමු ඉස්සලා ටේබල් එකක් හදාගන්නේ කොහොමද කියලා. හරි. දැන් ඔයාලා මේ ටික දැන්ට මේ බේසික් ටික තමයි මේ තියෙන්නේ. හරිද? මේ ටික මම කියලා දුන්න කලින් HTML එකට. ඒක පොඩ්ඩක් බලන්න. ආයේ මෙන්න මේ ස්ටයිල් එක කියලා දුන්නා. මේ JavaScript එක අද කියලා දෙනවා. ඒ දැන්ට මේක ගැන හිතන්නේතුත් අපි ඉස්සලා බලමු ටේබල් එකක් හදාගන්නේ මොකද්ද කොහොමද කියලා. හරි. ටේබල් එකක් හදාන්න ඔයාලා ඉස්සලාම කරන්න ඕනේ ටේබල් එකට දාන්න ඕනේ ටේබල් රෝ එක. හරිද? ඒ කියන්නේ ටේබල් එකේ ඔන්න මෙන්න මේ පැත්තට තියෙන රෝ එකක් හදා ගන්න ඕනේ. හරිද? ඊකට අපි යූස් කරන ටැග් එක තමයි මෙන්න මේ tr කියන ටැග් එක. හරිද?
DR කියන ටැග් එක තමයි ටේබල් රෝ එකක් හදාගන්න අපි යූස් කරන්නේ. හරිද? එතකොට මේ ටැග් එකත් අර විදිහටම ක්ලෝස් කරන්නත් ඕනේ. හරිද? බලන්න ක්ලෝස් කරන ටැග් එකේ මෙන්න මේක කියනවා. හරි. ඔන්න දැන් අපි එක රෝ එකක් හදාගත්තා මේ වගේ එක පේලියක් හදාගත්තා. හරිද? ටේබල් රෝ එකක් හදාගෙන ඉවරයි. දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ ටේබල් රෝ එකට data දාන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අපි දත්ත දාන්න ඕනේ. දැන් අපි ටේබල් රෝ එකක් අර කැල් එක ගත්තාම කැල් එකේ තියෙනවා නම්බර් 1 2 3 4 5 6 7 8 9 වගේ පේලියට තියෙනවා. එහෙම තියෙද්දී ඒ දාලා තියෙන්නේ ඔයාලා හිතන ටේබල් එකේ data කියලා. හරිද? ටේබල් data. ඒ කියන්නේ දත්ත. අපි එක කියන්නේ දත්තයක් 2 3 එහෙම අපි ලක්ෂණ කියන්නේ දත්ත විදියට ගන්න. හරිද? එතකොට ඔයාලා ටේබල් මේ පළවෙනි පේලියට ඇතුළත් කරන data ටික දැන් අපි ඇතුළත් කරන්න යන්නේ. හරි. ඒ data ඇතුළත් කරන්න කලින් ඔයාලා තියනවා මෙන්න මේ වගේ TD. හරිද? Table data කියන tag එක open කරගන්න ඕනේ. හරි. ඒකත් close කරගන්න. හරිද? ඔය විදියට. දැන් ඔයාලා ඔන්න table row එක ඇතුළේ දැන් table data දාන්න ලෑස්ති. හරිද? දැන් අපි බලමු කොහොමද ටේබල් data දාන්න කියලා. හරිද? ඊට පස්සේ දැන් අපි මෙතන අපි ටේබල් data input කරන්න යන්නේ. හරිද? එතකොට අපි බලමු ටේබල් data input කරන්නේ කොහොමද කියලා. හරිද? ඒකට වෙන මොනවද තියනවද? ඒ ටික අපි බලමු. හරිද? දැන් ඔයාලා ඉස්සලා මෙන්න මෙතන ටේබල් data එක input කරන්න නම් input කියන tag එක open කරන්න ඕනේ. හරිද? මෙන්න මේ input tag එක ඇතුලේ තමයි අපි data දාන්නේ. හරිද? ඊට පස්සේ හරි. ඒක දානවා කියලා හිතන්නවා. ඔයාලා දැන් ඔන්නෝම table data එකේ ඇතුලේ අපි දැන් input කරගන්න යන්නේ. හරිද? අපි බලමු දැන් කොහොමද input කරගන්නේ කියලා table data එක. ඔයාලා input කරන්න කලින් මෙන්න මේක ඇතුල් තමයි අපි input කරන්න ඕනේ. මෙන්න මේ tag එක close කරන්න දැන්. හරිද? තවදා මේක input කරලා අපි ඔහම data ඇතුලත් කරගෙන යන්න ඕනේ. හරි. මම කියනනම් කොහොමද data ඇතුලත් කරගන්නේ කියලා. හරි. ඉස්සලාම අපි දැන් කැල් එකක් ගත්තාම කැල් එකේ බටන් එකක් නේ තියෙන්නේ. අපිට press කරන්න තියෙන බටන් එක. හරි. එතකොට අපි මේකට input කරන්න ඕනේ බටන් එක. හරි. අපි බලමු බටන් එක කොහොමද input කරන්නේ කියලා. හරි. එතකොට අපි ඉස්සලාම අපි තෝරන මොන වර්ගයේ එකක්ද input කරන්නේ කියලා. ඒ කියන්නේ type එක. හරි. අපි type කියලා ගන්නවා අපි input කරන එක මොකද්ද කියලා. හරිද? ඊට පස්සේ අපි බලනවා type සමානයි අපි දැන් මෙතන බටන් එකක් දෙන හින්දා අපි මෙතනට ඒකට ඇඩ් කරන්න ඕනේ බටන් කියන ෆන්ක්ෂන් එක. හරිද? බටන් කියන ෆන්ක්ෂන් එකෙන් තමයි අපි බටන් ඇඩ් කරන්නේ. ඒක අපි උඩු කොමාදිලේ ඇතුළත් කරමු මේ විදියට. හරිද? දැන් මේකෙන් කියන්නේ ඔයා ඇතුළත් කරා බටන් එක. හරිද? තාම මේකට බටන් එකට ඔයා දීලා නැහැ. මොකද variable එක කියලා. ඒ කියන්නේ මොකද්ද ඔයා ඒ බටන් එකේ අගේ. හරිද? ඊට පස්සේ තව තියෙනවා ඕකට තියෙනවා ඔයාලා ගමු. එතකොට ඔයාලට එතකොට අපි බටන් එක හරි. ඊට පස්සේ තව මේකේ තියෙනවා ක්ලාස් කියලා එකක්. ඒක දැන්ට මතක තියාගන්න ක්ලාස්. හරිද? ඒ කියන්නේ නිකන් පන්තිය කියලා හිතන්න. මොන වර්ගයේද කියන්නේ මොන පන්තියේද කියලා තමයි බලන්නේ. හරි ක්ලාස් එක. ඒකට දෙන්නත් ඕනේ මෙන්න මේ බටන් කියන එකම තමයි. හරි. බටන්. ඔන්න ඔය විදිහට බටන් කියලා දෙනවා. බටන් කියන එක දුන්නට පස්සේ තව එකක් ඔයාලා ඉන්පුට් කරන්න ඕනේ. හරිද? දැන් තමයි අපි data එක ඇතුළත් කරන්නේ. හරිද? data එක ඇතුළත් කරනවා කියන්නේ දැන් අපි දාන්න ඕනේ මේ බටන් එකේ ටේබල් රෝ එකේ නැග ටේබල් data එකේ ඇතුළත් කරන බටන් එකේ අගේ. ඒ කියන්නේ value එක. අපි value එක දාන්න ඕනේ ඊළඟට. ඔයාලා value එක දාන්න උඩු කොමා ඇතුළේ දාන්න ඕනේ මේ බටන් එකට
කියන්නේ ඔයාලා දෙන අගේ ඒ කියන්නේ දැන් ඔයාලා හිතනවා මෙතන එක කියන බටන් එකක් දෙනවා කියලා. එතන තමයි දෙක කියන බටන් එක. හරිද? එන්නේ වගේ ඔයාලා මෙතනට දෙන්න ඕනේ ඔයාලා ඒ කියන්නේ අතුලත් කරන වැලූ එක. ඒ කියන්නේ අගේ ඔයාලා මෙතන ඒ කියන්නේ වෙන මාක් එකක් හරි දෙන්න පුළුවන් කියන්නේ ඔයාලා හිතනවා ඔයාලා මෙතන ගුණ කිරීම ඒ කියන්නේ ගුණ කිරීම අපි භාවිත කරන්නේ මෙන්න මේ වගේ තරු ලබන. ඔයාලා මෙතන ඒ වගේ වැලියු එක දෙන්න පුළුවන් ඔයාලගේ බටන් එකේ. හරිද? ඔයාලා ඉස්සන මම දෙන්න බටන් එකේ වැලියු එක 1 කියලා. හරිද? ඔන්න 1 කියලා දුන්නු. 1 කියලා දීලා ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියනවා පොඩි මේකක් on click කියලා. හරිද? මෙන්න මේ on click එකෙන් තමයි ඒක ඒ on click එකෙන් කරන්නේ ඔයා මෙන්න එන්නේ මෙන්න මේ බටන් එක ක්ලික් කරාම මෙන්න මේ එක කියන අගය ඇතුළත් කරන on click කියන එකෙන් කරන්න. හරිද? sorry වෙනෝනේ තවිනාරි 10කින් මේ මේක host මේ කියන්නේ disable වුණොත් එහම අර කලින් link එකේම ඔයාලා එන්න හොඳ ඒක උඩ disable වෙනවා කියලා කියනවා තවිනාරි 10යි. හරිද? එතකොට එන්න මේ වගේ on click කියන බටන් එකෙන් කරන්නේ මේ බටන් එක එක එපුවට පස්සේ අපි එක ඒ කියන්නේ එක ඉන්පුට් කරනවා මේ බටන් එකේ අගේ. හරිද? අපි දෙන value එක ඉන්පුට් කරනවා. හරි. අපි ඊට පස්සේ එකට දෙන්න ඕනේ ඕක සමානයි දු කොමා ඇතුලේ අපි දැන් දෙන්න ඕනේ ඔන්න ඔය අපේ ඒ කියන්නේ ඔන් ක්ලික් කරාම මොකද්ද අපි ඉන්පුට් කරන අගය කියලා. ඒ කියන්නේ අපි දැන් මෙතන එකන දාලා තියෙන වැලියු එකනේ. එතකොට මෙන්න මේක එක එබුවාම එක වැටෙන විදිහ තමයි අපි ඔන්න හදන්නේ. ඔන්න අපිට මේක එක එබුවාම දෙක වැටෙන විදිහට ඔන්න හදන්න පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? එක එබුවාම 100 වැටෙන විදිහට එහෙම හදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට අපි මෙන්න මේ ඔන් ක්ලික් එකකට දෙන අගය තමයි අපිට ඩිස්ප්ලේ වෙලා වැටෙන්නේ. ඒකින් අපි මෙතනට මෙන්න මේ නම්බර් එකම දෙමු. හරිද? දැන් ඕක දීලා ඉවර වෙලා ඒ කියන්නේ හරි. ඔන් ක්ලික් කරන ඔන්න ඕක. හරිද? ඔන් ක්ලික් එකට ඔන්න ඔය ටිකට අමතරව තව තියෙනවා. ඒ කියන්නේ ඔන් ක්ලික් එක දෙන්න ඕනේ. ඔන්න මම මේක ගියා උදාහරණයක් විදිහට එක දාලා පෙන්නුවේ. මේක අපි ඔන් ක්ලික් කරාම ඉන්සර්ට් එකක් දෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේක ඇතුළත් කරා කියලා කියන්න ඕනේ. හරි. මෙන්න මේ වගේ insert කියන එක දීලා ඔයාලා මෙන්න මේ විදිහට වරහණක් ඇතුලේ නෝක දෙන්න. හරි. නෝක දීලා ඊට පස්සේ වරහණ ඇතුළේ ඔයා දෙන්න ඕනේ මේ එක කියන අගය මෙන්න මේ තනි උඩුකමා ඇතුලේ. හරිද? डबल कोटेशन ඇතුළේ මෙන්න මේ insert කියන එකම එන්නේ डबल कोटेशन ඇතුළේ මේ insert කියන ඇවිල්ලා මෙන්න මෙතනට එන්නේ single quotation ඇතුළේ ඔයාලට එක පේනවා ඇති. හරිද? දැන් ඔන්න අපේ එක input කරවලා ඉවරයි. හරිද? අපේ ඔන්න පළවෙනි button එක හදලා ඒකට value එකක් දාලා ඔන්න click කරාම දැන් ඔන්න ඒක වැඩ. හරිද? ඔයාලට පේනවා ඇති. දැන් අපි ඔන්න ඔය විදිහට ඉතුරු බටන් ටික දාගෙන යන්න ඕනේ. හරිද? මම ඒක ෂෝට් වෙන්න මම ඒ කියන්නේ දැන් ඔයාලා හිතනවා දැන් මෙතන ඔන්න පළවෙනි බටන් එක ඒ කියන්නේ පළවෙනි පේළියේ පළවෙනි බටන් එක ඇඩ් කරා. ඊට පස්සේ ඔයාලා බටන් හතරක් දානවා නම් මෙන්න මේ විදිහටම ඔයාලා ඔන්න මේ කොපි කරලා ගන්න. මම ප්ලේස් එක කොපි කරලා ගන්නම්. කොපි කරලා අරගෙන මෙතන ඒ විදිහට බටන් හතරක් ඔයාලට දාන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ දැන් මම මෙතන බටන් තුනක් විතරයි ඇඩ් කරන්න යන්නේ. හරිද? 1 2 3 කියලා බටන් තුන විතරයි ඇඩ් කරන්න යන්නේ. ඒක නිසා මම මේක මේ විදිහට තුනක් අරගෙන මේක අගයන් ටික වෙනස් කරලා දෙනවා. හරිද? මේ විදිහට. මම ආ විදිහට මම අගයන් ටිකක් වෙනස් කරලා දුන්නා. හරිද? දැන් ඔයාලා කරන්න ඕනේ දැන් ඔයාලා ඒ වගේ හදා ගන්න දන්නවා. හරිද? දැන් ඔයාලට පුළුවන් ටේබල් රෝ එකට ටේබල් ඩේටා ටික ඇතුළත් කරන්න.
දැන් මේ තියෙන ටේබල් රෝ එක මේ ටේබල් ඩේටායි හරිද දැන් ඔන්න ඔයාලා පළවෙනි තීරුව හදන්න ඉතින් ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් හරිද ඔයාලා දැන් කැල් එකේ මෙන්න මෙන්න මේ බටන් එක බටන් පේලිය හදාගෙන ඉවරයි හරිද ඔන්න ඔහම දැන් තියෙනවා 1 2 3 කියලා ඔයාලා පේනවනේ වයිට්බෝඩ් එක පේනවනේ बटन बटन दिन हतर पहा दागे मेन मेक हदागे पास मेन मे टेक्स्ट बॉक्स टेक्स्ट बॉक्स मेके ගහන මේ දත්තරික ඇතුළත් දෙන්නේ හරි එන්න ඒක හදාගන්න මම ඊළඟට කියලා දෙන්නම් දැන් තමන් ෂෝට් විදියට ඔයාලට කියලා දෙන්නම් ඒක කරන්නේ කොහොමද කියලා හරි හරි දැන් මම මේක කොපි කරගන්නවා මෙන්න මේ ටේබල් රෝ එක පළවෙනි ටේබල් රෝ එක කොපි කරගෙන මේ විදියටම තව අපිට ඕනේ ෆේලි තුනක් හරි එතකොට මම මේක පේස්ට් කරගෙන යනවා පේස්ට් එකක් මම කොපි කර පේස්ට් කරගෙන ගියා ඊට මෙතන කෙරේ තුන බටන් තුන තියෙනවා. ඊට මෙතන ඉඳන් 4 5 හරි. ඒ වගේ ඔයාලා බටන් ටික හදාගෙන යන්න. හරි. මම ඒක දිහින් විතරයි කොන්ඩක් කරන්නේ. बटन नाम हदागे बटन नाम हदागट हवाई का क्लीन कर बटन वाले कल कल तीन दी तीन मेन सी अलतीट पास बटन किसी प्रश्न मम्मी दिन इलांग सी बटन इतने एक हाथ पहा इट वे गुण कि मैंने एक दाकान पुलवा मैंने मैं तो मैंने मैं सैड होना पुला इस प्रश्न अरे मन दिन ऐटिंग बटन ठीक है तो मैं बटन ठीक सी सी का मित दूर पास सी के क्लीन के अब क्लीन के मैं नॉर्मल इट पे कतुरी बटन इट पे बेदी क्या दागान पुल बटन अरे मैंने मैं इधर दंग वाला बटन टिका ए बटन टिका था दागे नहीं बरे दंग वाला पड़ी देख करानो ओनी ये था माय वाला मैं सी के रा दुमना बटन टेक टा क्लीन किए ने का ऐड कर गानो ओन है मांगे का करने जब उड़ा किया जाए है तो मैं सी के यहाँ बटन ने का क्लिक करा हम आप इटा ऑन क्लिक किए था माय मेरे का हाथ नो सी के बटन आप क्लिक कर हम वाला ऑन क्लिक के दून ठीक है सी के क्लिक करो वाला मित्र मैं सी के दीला दीप वाला बटे सी के एक वाला तो बटन गहने अद्दी एक दून सी के दून सी के बटे एक क्लीन नहीं एक टापी क्लीन बटन ऐक मैंने
හදාගන්න ඕනේ. හරි. අපි ඒ විදිහට එතකොට හදාගන්නේ කොහොමද? හරි. එතකොට අපි insert කරන්නේ මෙන්න මේ C කියන එක. හරිද? අපි කරන්නේ clean කියන එක. clean එක දීලා එතකොට දැන් ඔයාලා මෙන්න මෙතන clean කියන button එක ඇඩ් කරලා පස්සේ ඔයාලා මෙන්න මේ on click කියන එක දුන්නා පස්සේ මෙන්න මේ button එකේ clean වෙනවා. හරිද? එතකොට ඔයාලට අපි දාපු ඒවා clean කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඕනවා clean button එක ඇඩ් කරන්නේ. මෙතන මේක නෑ. ඔන්න ඔය වගේ එකකට තමයි clean button එකක් ඇඩ් කරන්නේ. එතකොට අපි දැන් මේක දුන්න on click එකෙන් කරන්නේ ඒ click කරාම මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ. එතකොට දැන් ඔහොම දිවිලා තිබ්බට පස්සේ මේක 100ක දුන්නාම ඔක්කොම නැති වෙලා යනවා. clean වෙලාම යනවා. හරි. දැන් හරි. දැන් ඔයාලා clean button එක ඇඩ් කරගත්තා. නේද? දැන් ඔයාලට කිසි අවුලක් නැහැ. එතකොට ඔය විදියට තමයි ඕක විතරයි පොඩ්ඩක් වෙනස් දෙයකට තියෙන්නේ. නේද? දැන් ඔන්න ඔයාලා clean button එක ඇඩ් කරගෙන ඉන්න. ඔයාලා දැන් කුණු කිරීම ඒ ටික ඒ විදියටම දාන්න පුළුවන් ඔයාලට. ඊපස්සේ දැන් මේ ටික හරි. ඔයාලට පේනවා. හරි. හරි. ඊළඟ බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. අපිට ඊළඟට මේකට ෆෝම් එකට පුට්ට පොඩි දේවල් ටිකක් ඇඩ් කරන්න ඕන. හරි. ඉස්සරහම ඊට පස්සේ ජා. ඊට පස්සේ අපි JavaScript එක හදන්නේ කොහොමද කියලා බලමු. JavaScript එක හදන්නේ ඔයාලා මෙන්න මෙතන යන්න ඕන උඩටම JavaScript කියන්නේ script tag එක තියෙන තැන. හරිද? ඔහොම script tag එක තියෙන තැනට ගිහිල්ලා ඔයාලා මෙන්න මේකේ ඕපන් කරගන්න ඕනේ function කියන එක. හරිද? function කියන tag function කියන එක ඕපන් කරගන්න ඕනේ. ඒ function කියන එක කරන්නේ අපි දැන් මේ script දැන් මොන අපි මේ basic table එක හදලා ඉවරයි. button එක click කරාම මේවා වැටෙනවා. හරිද? මේවා දැන් හරියට වැඩ කරන්නේ. ඒ කියන්නේ මේක බටන් එකක්, කියන්නේ මේක ඉලක්කමක් කියලා මේ කට්ටිය දන්නේ නැහැ. හරි. ඒක අපි දැන් මෙතනින් අපි ස්ක්‍රිප්ට් එකෙන් හඳුන්වලා දෙන්න ඕනේ. හරිද? ස්ක්‍රිප්ට් එකෙන් හඳුන්වලා දෙන්න අපි function කියන එක පාවිච්චි කරනවා. හරි. වැරදි. හරි. මෙන්න මේ තියෙන function කියන එක අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි මේකට දාන්න ඕනේ අපි insert කියලා එක insert number දාගන්න ඕනේ. අපි number insert කරනවා කියලා මේකට යන්න ඕනේ. එතකොට අපි මේකට දාන්නේ insert කොහොම ගත්තා number කියලා අර දාගන්න. ඔන්නම number එක අපි දාගන්නවා. දාගත්තර පස්සේ ඔන්නෝක ඇතුළේ අපි පාර මත ඇති නියම මම රහණ පාර කියලා දුන්නා මේ මෙන්න මේ විදිහ එක. හරි. ඔන්නෝයි වරහණ අපි ඕපන් කරගන්නවා. ඕපන් කරලා ක්ලෝස් කරා. ඊට පස්සේ ඔන්නෝක ඇතුළේ තමා අපි ඊළඟට වැඩ ටික් කරන්නේ ඒ ෆන්ක්ෂන් එකට අදාළව. හරි. ඔයාලා ඊට පස්සේ ඉන්නේ කී ගහ ගන්න ඕනේ document. for හරි. ඒ කියන්නේ මගේ හරි document.form හරි. ඒ කියන්නේ මෙන්න මේ document එක කියලා කියන්නේ. හරි. මේ form කියන document එක. හරි. ඔයාලා මෙන්න මේ open කරාත්තේ මෙන්න මේ form කියන document එක යනවා මෙන්න මේ කියන්නේ. හරි. ඔන්න ඕක ගහලා ඊට පස්සේ අපි ගහන්න ඕනේ dot අපි ගමු text view. text view කියලා ගහුවාට පස්සේ ඒක ගහන්න ඒ කියන්නේ ෆයිල් එක දීලා ඔන්න අපි දුන්න මේකට text view කියලා එක. හරි. text view එක දුන්නාට පස්සේ අපි ඔකට
value එකක් දෙනවා manager.value value කියලා දෙනවා හරි form මේ document.form.xpu.value කියලා එකක් හරි ඕකෙන් කරන්න අපි දෙන ඉලක්කම් ටික ඔයාලට බලා ගන්න පුළුවන් හරි ඕක දීලා දැන් ඔන්න ඔය කියන එකෙන් අපි ඕකෙන් තාම කරන්නේ ඕකෙන් කියන ටික අපි ওই විදිහට බලා ගන්න ඕන හරි දැන් අපි ඊට පස්සේ මෙතනට ගිහිල්ලා සමානයි මෙන්න මේ ටිකම කොපි කරලා ගන්නවා හරිද කොපි කරලා අරගෙන මෙන්න මේක ඉස්සරහින් පේස්ට් කරගන්න वाला मैं मे की दागने प्रश्न मिता नंबर की नम की मोकरण नंबर की दी वाला तब देवी दीन ඔයාලා අපි දැන් බලමු පංචන්නයක් තව ඔය වගේ ඕපන් කරන්න ඕනේ ඉක්වල් එක හරි ඒක ඕන හරි ඔය වගේ එකක් දුන්නානේ අපි බලමු ඔන්න ඕක දැන් අර අපි දුන්න ඉන්සර්ට් කරලා දුන්නේ අපි දැන් අර ෆෝම් එකට මෙන්න මෙතන අපි ඉස්සලා ෆෝම් එකට ගිහිල්ලා ඔයාලා ඒක අපි මෙන්න මෙතන දෙන්නේ ෆෝම් එකේ නේම් එක හරි මේ ෆෝම් එකේ නේම් එක තමයි අපි දීලා තියෙන්නේ හරි फोम के नेम तमाम दी मेन मिधा फोम नाम खर अगे फोम नेम एक मेन मित्र नेम के सामान फोम के मतान ले फोम के पे मेन मे डॉक्यूमेंट मैंने में फॉर्म किया नेम दिया डॉक्यूमेंट किया एक फॉर्म किया दोनों से एक याद लाना एक फॉर्म किया ना एक क्या ना किया बीटा वस्तु वाला एक बीटा वस्तु वाले है ना वाला ना एक गेल मैंने में ठीक है टाइप करानो फंक्शन ने करते हैं फंक्शन फंक्शन इक्वल के लेकर दिया ना फंक्शन इक्वल ले ओपन कर ला वाला मैंने इनके कहा गया ना वाला मां क्या ना मैं ठीक है वाला पूर्वन ना ඒ විදිහටම ගහන්න එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ කිසිම අවුලක් වෙන්නේ නැහැ ඉක්වල්ස් එක ගහලා වේරියබල් එකක් අපි දාගන්න ඕනේ හරි වේරියබල් එකක් අපි ඇඩ් කරගන්නේ ඔයාලට පේනවා නැති මෙන්න මේ විදිහට වේරියබල් එකක් ඇඩ් කරගත්තා අපි මේ VAR කියන්නේ වේරියබල් කියලා හරි मैंने में वेरिएबल लेकिन वेरिएबल क्या दिया दिए ने ऑन नो ऐड किया था ये वेरिएबल क्या दिए ने मैंने में क्या ना वेरिएबल ले किया था ये क्या ना आप में ईएक्सपी का जो थी ना वेरिएबल है वाला तो मेरा क्या मतलब नाम देना पूरा है वाला इतना ये पूरा देना ये पूरा है माँ वाला क्या मतलब वेरिएबल ला खादा ला है ये क्या ना आप इस हमारे वो खादा थी बोलता पर माता से दिया वेरिएबल दिया देना ऑन है ये ला डॉक्यूमेंट मैंने मेट के दें मैंने मेक का माउस देख के दें तो पता मैंने मैं डॉक्यूमेंट फॉर्म टेक्स्ट पे हो वैल्यू के ला बैठे ना वाह तो मैं वेरिएबल लिखे वैल टेक्स्ट पे हो के ला एक दोनों डाल से मैंने मैं वेरिएबल ले आकर तो लगा डाल से मैंने मैं
value එකයි view එකයි අපිට බලා ගන්න පුළුවන්. එහෙම කියලා තමයි මෙන්න මේකෙන් කියන්නේ. හරි. ඊට පස්සේ මේ if කියලා තියෙන්නේ එහෙම නැත්තම්. හරි. එහෙම බලා ගන්න බැරි නම් if මෙන්න මේ variable එක ඔන්න ඔය විදිහට දෙන්න. හරි. ඊට පස්සේ ඔබ දීලා ඔයාල දැන් ආය ඒක ඇතුලේ තව එකක් ඕපන් කර ගන්න ඕන. ඒ කියන්නේ දැන් මෙන්න මේ අපි ඕපන් කරලා තියෙන මෙන්න මේ වරහනයි මෙන්න මේ වරහනයි ඇති. අපි ඕක ඇතුලේ තව ඒ වගේම එකක් ඕපන් කරගන්න. හරි. ඔයාල දැන් පේනවා මෙන්න මේ වරහන. දැන් මේක තියෙන්නේ මෙන්න මේ වරහනයි ඇතුළේ තව මේක තියෙන්නේ. හරි. එතකොට මේ if කියන එක දීලා if එහෙම නැත්තම් මෙන්න මේ වරහනේ තියෙන එක ඔයාලා ටයිප් කරන්න. හරි. මම මේ ටික කලින් ටයිප් කරලා තියාගත්තා. මොකද එතකොට ටග් ගල කරගෙන යන්න පුළුවන් නේද අපිට. නැත්තම් මේ ටයිප් කරන එක වරක් කරලා යන්න ඉඳා. මම විස්තර කරන්න එක මොකක්ද වෙන්නේ කියලා. හරි. මෙන්න මේ ටික හරි. document form xpu.value සමානයි eval.exp කියලා දෙන්න ඕන. හරි. මෙන්න මේ value එක exp කියන value එක ගැන තමයි ඔය කියන්නේ. හරි. එතකොට ඔයාලා මෙන්න මෙතන දෙන්න ඕනේ. ඔයාලා මෙන්න මෙතන දුන්න value එකම තමයි හොඳේ. ඒක වෙනස් කරන්න එපා. මෙන්න මේ value එක මෙතන දෙන්න. මේ ටික ඔය විදිහටම ඔයාලා type කරගෙන යන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ ඔයාලා දැන් ඔයාලා clean කියන ඔයාලට මතක ඇති clean කියන function එක දුන්නා. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එක. හරි. මේක මෙතන දැන් දුන්නට මේක ෆන්ක්ෂන් එකක් කියන්නේ ඒකෙන් වෙන දේ හරියට වෙන්නේ නැහැ මොකද මේ අපි මෙතන බටන් එකක් ඇඩ් කරලා තියෙනවා. හරි මෙතන දැන් මේ ක්ලීන් කියන එක දීලා තියෙනවා අපි මෙන්න මෙතන. ඔන් ක්ලික් කරාම ක්ලීන් වෙනවා. හරි ක්ලීන් කරන්න කිව්වට මේක ක්ලීන් වෙන්නේ නැහැ. ඔයාලා ඕන මේක රන් කරලා බලන්න සේව් කරලා ක්ලීන් වෙන්නේ නැහැ. හරි ඔයාලා එන්නේ ඒකට තමයි අපි සාමාන්‍යයෙන් JavaScript පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ෆන්ක්ෂන් පාවිච්චි කරලා මෙන්න මේ වගේ කාර්යයන් කරගන්න තමයි අපි JavaScript පාවිච්චි කරන්නේ. හරි දැන් අපි ඒතකොට මෙතන ක්ලීන් කියන එක දුන්නාට පස්සේ ක්ලීන් වෙන්නේ නැහැ මොකද මෙතන මේ අපි දීලා තියෙන්නේ මේ හරියට බටන් එකක් වගේ. මෙහා එක මේ වගේ නිය නෝමල් එකක් දීලා තියෙන්නේ. ඒක අපි ෆන්ක්ෂන් එකක් විදිහට හදා ගන්න ඕන. ඊළඟට හරි ඒ ෆන්ක්ෂන් එක හදා ගන්න විදිහ මේ විදිහටම තමයි. හරි මෙන්න මේ වගේම තමයි ඔයාලට ඒ ෆන්ක්ෂන් ටිකක් හදා ගන්න පුළුවන්. හරි මේකට කරන්න තියෙන්නේ ඔයාලා ආයෙ මෙතන මේ අවසාන දැන් මේ ටික ඉවරයි. දැන් මෙන්න මේ ටික ඔයාලා ඉවරයි. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලා මෙන්න මේම වරහන් දෙකක් ඇතුළේ තමා මෙන්න මේ වරහනයි මෙන්න මේ වරහන ඇතුළේ ටික ඔක්කොම ඉවරයි. දැන් මෙන්න මේ ෆන්ක්ෂන් එකම equal ෆන්ක්ෂන් එකම හරි ඔයාලා clear ඉවරයි. දැන් ඔයාලා ඊළඟ ෆන්ක්ෂන් එකට යනවා. ඊළඟ ෆන්ක්ෂන් එක ගිහලා මේ ෆන්ක්ෂන් එක ගහගෙන ඔයාලා දෙනවා නේද clean කියන ෆන්ක්ෂන් එක. හරි. අපි යන්නේ clean කියන ෆන්ක්ෂන් එක හදන්න. හරි. කොහොමද clean කියන ෆන්ක්ෂන් එක හදන්න? දැන් අපි මේක වන් අර දුන්නේ මෙන්න මෙතන අපි දීලා තියෙන මේ විදිහට නිසා. හරි. මේ විදිහට. හරිද? તો දැන් මෙතන clean කියන ෆන්ක්ෂන් එක අපි දාගෙන ඉවරයි. දැන් අපි මෙතන මොකුත් නැහැ මේ කේස්. මේ කියන්නේ clean කියන ෆන්ක්ෂන් එක ගැන අපි හදන්න යන්නේ. يعني මේක දුන්නාම මොකද්ද වෙන්න ඕනේ කියලා. හරි. අපිට ඕන ඔක දුන්නාම document එක clean වෙලා යන්න. හරි. මෙන්න අපි මම copy කරලා ගන්නම් මේක. මම කලින් දවස්සේ මෙන්න මේක. හරි. අපි මේ කලින් ගහපු එක විදිහම තමයි. හරිද? කිසි වෙනසක් නැහැ. ඒ function එකම ගහන්න ඕනේ. හරි. මේක මේ මෙන්න මේකම වරන්න තුලේ ඔන්න විදියට ගහගන්න. හරි. මේකෙන් කියන්නේ මෙන්න මේ clean කියන ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ document එකේ මෙන්න මේ form කියන document එකේ මෙන්න මේ text view value ඒ අගයන් මෙතන කුඩු කොමා දෙකක් open කරලා තියෙනවා. ඒක ඇතුළේ කිසි අගයක් දාලා නැහැ. හරි. එතකොට මේකෙන් මෙන්න මේ කිසි අගයක් දාලා නැහැ කියන එකෙන් වෙන්නේ. එතකොට මේක දැන් clean කියන ෆන්ක්ෂන් එක දුනා මෙතන කිසි අගයක් එන්නේ නැහැ. එතකොට අපි හදන text box එකේ කියන්නේ සරලම text box එක ඒක ඒකෙදි අර උඩින් වැටෙනවා අපි දැන් එක ගොහම එක වැටෙන විදිහට text එක වැටෙනවා. හරි. මේ text එක වැටෙන්නේ නැති එක පෙන්න ඒක වැටෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ පෙන්වන්නේ නැතුව මේ text box එක අපි මේක දුන්නාම ඒකේ තියෙන වැටෙන ඔක්කොම text අගයන් ටික නැති වෙලා පේන්නේ නැතුව යනවා.
ඒක තමයි මෙන්න මෙන්න මේ ටික අපි දෙන්නේ මෙන්න මේ ටික එයා සමානයි මේ උපකමය තුල මෙන්න මේ ටික දෙන්නේ හරි දැන් ඔයාලා දන්නවා ක්ලීන් කියන එකත් හදාගත්තා හරිද දැන් ඔයාලා එකත් හදාගෙන ඉන්න තමයි හරි ඔයාලා දැන් මේ ටික හදාගත්තා දැන් අපි උතනින් JavaScript කියන ටික හදලා ඉවරයි හරි මේ ටික තමයි ඔයාලට JavaScript වල කරන්න තියෙන්නේ लसन कर එක කොහොමද කියන්නේ ඔයාලට දැන්ට කියලා දෙන්න යන්නේ කොහොමද CSS හදාගන්න කියලා ඔයාලට මම කලින් කියලා දුන්නා ඒ හදාගන්න විදිහ මම ඕන නම් මෙතන නිකන් මම කලින් වගේ මම කලින් හදපු එක මගේ කැල් එකේ හදපු එක දාලා දෙන්නා මම මෙතන ඔයාලට ඔයාලට බලන්න පුළුවන් දෙයක් ගන්න පුළුවන් CSS part එක මොනවද කියලා ඔයාලට CSS ගැන නම් කියලා දෙන්නේ නැහැ මෙතනදී මොකද Java එතකොට දැන් ඔන්න ඔය ටික මෙන්න මේ වගේ තමයි ස්ටයිල් ටැග් එක ඒ කියන්නේ ස්ටයිල් එක ඇතුලේ ඔය අපි CSS පාවිච්චි කරලා මෙන්න මේ වගේ එකක් තමයි අපි එදා කරගත්තේ ඩොට් බෑග්ග්‍රවුන්ඩ් එහෙම එහෙම කියලා ඔන්න වගේ එකක් තමයි අපි දාලා හරි ඔයාලට පේන ඇති ඔය මම හදපු ටික තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට පාට එකක් දාලා තියෙනවා ඒ ටික කරගන්න ඔන්න ඔය ටිකේ තමයි ඊළඟට අපි කරමු බලමු टेक्स्ट बॉक्स है अतुलत कराने को हम लोग किया था है वाले अन्नो ने क्या था फॉर्म में क्या था मैं अन्नो आये खाली मीडिया था मैं क्या ने मैं तीनों में मैं मागे खाली हाथ को है और ठीक है पेन है एक बार मुझे डालती है ना मागे एक है ना फंक्शन डालती है ना एक है एवी डी एटर ඒක යූස් කරන ඇටි ඔයාලට මම කලින් කියලා දුන්න පොඩ්ඩක් ඒ වීඩියෝ එක බලන්න මේක තේරෙන්නේ නැහැ වගේ නම් මම කියන්නේ නේ ඔයාලට ඩොකියුමන්ට් එක නෑ ඔයාලා මෙන්න මෙතන ගිහිල්ලා දැන් මම මේ ටික පොඩ්ඩක් ස්ටයිල් ටැග් එක පොඩ්ඩක් අයින් කරන්න මෙතන ප්ලේස් ඉට් කරලා ඒක මොනවද මම කියනවා හරි ස්ටයිල් ටැග් එක ඔයාලම හෙට ඇතුළට තමයි දාගන්න ඕනේ දැන් ඔයාලා දාගන්න ඕනේ ඒ කියන්නේ टेक्स्ट बॉक्स है पर मन तुरंत खाली टेक्स्ट बॉक्स से डालना है अन्य टेक्स्ट बॉक्स से आप ही ऐड कर देना फॉर्म इधर ठीक है तमाम थैंक यू आदि है थैंक यू वाला मैंने भी तो ना फॉर्म में के वाला का नेम में का दूना फॉर्म नेम में है ये तो बस आप ही टेक्स्ट बॉक्स से नॉर्मल आप ही अतुलत कराने इतना है ना इलाके इनपुट के रा ठीक है सारे इनपुट टैग के का तो आप ही टेक्स्ट बॉक्स से आप सारे आप ही दिया अतुलत कराने में डालना होने इनपुट के ना टैब टैब बेगा टैग के क्या तो हल इनपुट पर मैंने मेरे दूंगा ठीक है ना ये अभी दिया था देना पुराना वाला टेक्स्ट बॉक्स है अभी दिया हल तो हम इतना कुछ जानो आ टेक्स्ट के ला डाला वाला एक बार देखना है टेक्स्ट टाइप पे में इतना डाला टेक्स्ट के का देना है टेक्स्ट के ला देना है टी टेक्स्ट ඔන්න ඉන්පුට් ඉන්පුට් කර අපි ටෙක්ස්ට් කියන ටයිප් එක එක හරිද ටෙක්ස්ට් ටයිප් කියන්නේ අපි දැන් අර ගහන ඒවා ටෙක්ස්ට් එකක් විදිහට වැටෙන හරිද ඒකට මෙතන ක්ලාස් එකක් හදන්න අපි දැන් ක්ලාස් එකක් හදන්න තෝ ක්ලාස් එක හදලා ඒ ක්ලාස් එකට දාන්න ඕනේ අපි අංග කලින් දුන්න මෙන්න මේ නේම් එක ටෙක්ස්ට් view කියලා මම දුන්නේ නිකන් අපි අර මෙතනට ඔයාලා කැමති එකක් දෙන්න පුළුවන් හරිද टेक्स्ट यू को दूँ ना अरे टेक्स्ट का पेन आ गया था ऐसा पेन रहा हूँ मैं क्या दूँ मैं तो वाली तरह से मैंने मितन दागा हमने मैंने में नाम हमने हल मैंने में नाम हमने वो आ दागा नोने मितन टेक्स्ट क्लास से दिया मैंने में नाम हमने वाला देन नोने हल मितन टेक्स्ट यू के लिए मान दिया तीन ने मान क्लास से तमाम क्या टेक्स्ट व्यू मुखा देखें मुखा देखे मेन के
ටෙස්ටිව් දීලා ඊට පස්සේ මෙතන අපි ක්ලාස් එකේ නේ يعني මේ අපි දාගන්න ටෙක්ස්ට් බොක්ස් වල නේම් එකක් දෙමු ඔන්න අපි නේම් එකක් මේ විදිහටම දෙමු මම සමානයි ඔය මේ නම් නම් මෙහෙම දෙද්දි එතකොට මේ මම වෙනස් කරන්න යන්න එපා මේ එකම නමක් දෙන්න හොඳද එතකොට මේ ඔයාලට يعني පැටලෙන්නේ නැහැ දැන් හදිසියක් දැන් කවුරු මේ කෝඩ් එක බලද්දි ඔයාලට ඒ කියන්නේ යාට තේරෙනවා මේක මෙයා මේ විදිහට කරලා තියෙන්නේ ඔයාල දැන් මෙතන දීලා ටෙක්ස්ට් txt කියලා දීලා මෙතන txt b කියලා දීලා ඔහොමම දුන්නත් එහෙම යාට පැටලෙනවා හරි ඔතන පිළිවෙලයි ඕන එකකට බලන එකකට බලන්න පුළුවන් මේ විදිහට එක විදිහට දුන්නාම ඒ කියන්නේ අපි ගන්න එකම කෝඩ් එකට එකම නම යූස් කරනවා හරි ඔය විදිහට දීලා ඔයාලා මේක ඉන්පුට් එක බලන්න ඕන හරි හරි දැන් ඔන්න ඔය විදිහට තමයි text box එක අපි අතුලත් කරන්නේ